හරි අපි මේ මාතෘකාවට එමුකෝ බල බලය මට දැන් කවුරු හරි දාන්න ඕන මැසේජ් එකක් කවුරු හරි තමන්ට පුළුවන් ඕන එක්කෙනෙක් දාන්න හරිද හැම වුණා ප්‍රශ්නයක් නැහැ වර්ගඵලය කියන්නේ මොකද්ද වර්ගඵලය කියන්නේ මොකක්ද ඔව් දාන්න බලන්න මැසේජ් එකක් වර්ගඵලය යනු කුමක්ද වර්ගඵලය යනු කුමක්ද දාන මැසේජ් එක ඔව් උත්තර කීපයක් ආවා තව දාන්න තව අනිත් අය තව කිව්වද දැම්මා මොකද හැමෝම මැසේජ් එකක් දාන්න වර්ගඵලය කියන්නේ මොකක්ද අර ගොඩක් දෙනා එවනවා මම මේ වෙනස් සූත්‍රයක් වෙනකම් බලාගෙන ඉන්නේ right dan දගනේ තෙව්වා ඒක හරියට ඔසංසත් ආසන්නෙන් යන හොඳ උත්තරයක් දුන්නා. ඉතත් දුක ගැටුවක් නෑ. හරි. 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 මෙන්න මෙහෙමයි ගොඩක් අයගේ. දෙදෙනෙක් කල අනිත් තුන්දෙනෙක් කල අනිත් සියලු දෙනා උත්තරේ දිග ගුණ කිරීම පාලා කියන්නේ. එක්කෙනෙක් උත්තරේ තිබුණා තර රූපයක වටේ දිග අපේ දිග කියන්නේ මොකද්ද අනේ යාට මතකද දෙන වටේ දිග කියන්නේ මොකද්ද කියලා මොකද්ද කියන්න බලන්න මැසේජ් එකක් දාන්න ඉක්මනට වටේ දිග කියන්නේ මොකද්ද තල රූපයක වටේ දිග කියන්නේ මොකද්ද කියලා මැසේජ් එකක් දාන්න අනිත් අය රයිට් බොහොම හොඳයි බොහොම හොඳයි ආ රයිට් පරිමිතිය ඔව් හරියටම හරි පුතේ පරිමිතිය තමයි වටේ දිග ඒතකොට මේක හොයප ගන්න එපා හරිද දෙන්නේ කිව්වා එකනේ හරියටම කිව්වා ගගනේ හරියටම වචනේ සෙට් එක හරියටම කිව්වා හරිද ඒ කියන්නේ අදහස කිව්වා හරියටම කවුද අපේ අනිත් එක්කන ඔසංසා ඔසංසා ඒ හා සමාන දහ පොඩ්ඩක් වෙනස් නමුත් වර්ගඵලය කියන්නේ මොකක්ද කියන පොඩි අදහසක් එතන තියෙනවා හරිද ඔසංසා ඒක ගැටලුවක් නෑ පුතේ උත්සාහය වටනවා හරිද ඒ දෙන්න ඇත්තටම කාතන්දරේ මේ මතක තියෙනවා वर्गफलय होयन्न पुलुवा वर्गफलय होयन क्रमयक् तमयि दिगगुण क्रियेन पालल नमुत् वर्गफलय कियन्ने एक नेवेयि වර්ගඵලයක් කියන්නේ දැන් මම ගත්තොත් දේවල් කීපයක් දැන් මේ උර්ධාකාර පොඩි පියනමයි ගාපුවා අර පේවනේ මේ පියරෙන් මම මේක වහනවා එතකොට බෝඩ් එකේ යම් කොටසක් ආවරණය වුණා නේ එකේ මේක පේන්නේ නැහැ පොඩ්ඩක් මේ අර කොමන්නේ දැන් අර යම් කොටසක් ආවරණය වුණා නේ අපි මේ හරි එන්නම් घनवास्तु मुहूर्त मे तल मुहूर्ते
යම් ඉඩ ප්‍රමාණයක් මේ තලයෙන් අයත් කරගන්නවානේ. එතකොට මෙන්න මේ ආවරණය කරන ඉඩ ප්‍රමාණය තමයි පුතේ මෙයාගේ වර්ගඵලය කියන්නේ. හරිද? මෙයා විසින් අයත් කරගන්න පෘෂ්ඨ ප්‍රමාණයම කියන්නේ තල රූපයක මතුපිට ප්‍රමාණය. මතුපිට කියලා කරමු. පෘෂ්ඨ කිව්වන් පස්සේ ඒකේ වෙනස් අදහස් පුත් තියෙනවානේ. මතුපිට ප්‍රමාණය. හරිද? මේක මතුපිට. දැන් දැන් හදිස්සියේවත් මම අහුව මේකේ වර්ගඵලය මොකද්ද? දිග ගුණ කීයෙන් පාල කියපු අය. කොහොම මේකේ දිග පාලද? කොහොම මේකේ දිග පාලද? ඈ? කුරුති දිග පාලද? කුරුමයන් දිග පාලක් හොයන්න බෑ. ඒතකොට වෘත්තයට දිග පාලක් කියන්න බෑනේ. ඒකේ පාද නෑනේ. පාදනේ පාද. හරිද? පාද ඇති gider බලන්න. පද පිටාව ඉන්නව නේද? හරිද? ඈ? පාද කිට්ටු වෙලා බලන්නේ කියන්නේ ඔයගොල්ලෝ වැරදි කරන අතර එහෙමයි කියලා බලන්න. හරි පාද නෑනේ. හරිද? පාද තිබුණත් සමහර තර රූපවල දිග පාලක් කියන්න බෑනේ. දිග පාලක් කියන්න පුළුවන් ඍජුකෝණාසමල සම්බස්සල පැත්තකට කියන කියන්න පුළුවන්. ඍජුකෝණාසයේ දිගින් වැඩි පැත්ත දිග දිගින් අඩු පැත්ත පාල. අන්න දිග පාල සහිත බද මේ ඍජුකෝණාසයේ දිග පාලක් වුණා දක්ව ගන්න පුළුවන්. බොහෝ තර රූපවල බෑයි. එතකොට වර්ගඵලය කියලා කියන්නේ කොන තරලක් මද්දාල ලියා ගන්න මුලින්ම වර්ගඵලය කියලා මාතෘකාව ලියන්න. මුලින්ම වර්ගඵලය කියලා මාතෘකාව ලියන. ඊට පස්සේ තරලක් මද්දාල ලියන්න. වර්ගඵලය කියන්නේ මොකද්ද කියලා. හරි. මෙහෙම ලියන්න. කිසියම් තල රූපයක किसियाम तल रूपेक मतुपीट पृष्ठ प्रमाणय मतुपीट इड प्रमाणय गिल्दा मतुपीट इड प्रमाणय मतुपीट इड प्रमाणय वर्गफलय लेस हंदुन्वनु लबे වර්ගඵලය ලෙස හඳුන්වනු ලැබේ. වර්ගඵලය ලෙස හඳුන්වනු ලැබේ. හරි. मतु पीट इड प्रमाणय वर्गफलय लेस हंदुन्वनु लबे राइट මෙහෙම ප්‍රශ්නයක් ලියමු හත වසර දෙන්න පොඩ්ඩක් චෙක් කරලා බලන්න හරි ඕගොල්ලෝ හැමෝම දන්නවා ඍජුකෝණාශ්‍රයක සමතුලාශ්‍රයක වර්ගඵලය සෙවීම සඳහා දීගුණ දීම් පාල කියන කාරණේ අපිට භාවිත කරන්න පුළුවන් ඒක ඇතුළෙන් දෙන ප්‍රශ්නයක් හරි ලියන ප්‍රශ්නයක් පහත් දැක් වෙන එකෙක් තල රූපයේ පහත දැක්වෙන එක්කෙක් තල රූපයේ පහත දැක්වෙන එක්කෙක් තල රූපයේ මතු පිට ඉඩ ප්‍රමාණය කලින් ක්‍රම මේ කියන්නේ හරි මේ කවුද රශ්මි මතු පිට ඉඩ ප්‍රමාණය වර්ගඵලය ලෙස හැඳින්වෙන්නේ කියලා තමයි තියෙනවා ඈ අත්ත මම කිව්වා පහත දැක්වෙන එක්කෙක් තල රූපයේ वर्ग पलयांश वर्ग पलयांश वर्ग वर्ग पलयांश वर्ग वर्ग पलयांश මට උත්තර එවන්න ඕනේ chat box එකට ඈ අද මම මේ account මේ group එක හම්බියෙද්ද දා group එකට එපා ඍජුකෝණාශ්‍රයක් ඍජුකෝණාශ්‍රයක් හදන ක්‍රමයේ තියෙන්න ඕන
एक का निवर्द्यो दिए नंदे माँग एक का मदद करेंगे ना उगलांगे दिए नॉन निवर्द्य एकिंगे का दान निपा उधे एकिंगे का दान निपा पहाड़ देनो गनाम पहामा एक सरे देनो हार्द एकिंगे का दरमाम पसे मटबलं पहने तो मैं पहामा हरी टक्कर आ देना दुगी ला सब पहामे का सरे एक वंपसे प्रश्न मे हतवश्री गिरंग मे अहन
තුන්වෙනි ගානේ සෙන්ටිමීටර් 10යි 12යි තියෙන්නේ. ආදිත්‍ය සෙන්ටිමීටර් 10යි 12යි තියෙන්නේ. मेट भाई बहुत मंदा ही मिथिल ये वाला तीन ना मंदा उत्तर है वहाँ मत ये मैं ग्रुप पर दान ने पाग ग्रुप पे का एडमिन नंबर निकल लेते ऐसा उत्तर टिका निकाम उत्तर टिके इतना क्या अदर माँ ग्रुप पर दान ने लम्बा सितना ग्रुप पे का दाम वर्ग पल
सेंटीमीटर मीटर अटाई मीटर हाथाई दिए मीटर अटाई मीटर हाथाई दिए ऐसे तो कोमेंग से रहता है इक्कलो दान ओ वर्ग लक्षण दान बहने कमक में निकाल दान निकिया अरे दोनों ने काटी तो दान हाँ बाल में दान किया විවිධ උත්තර එනවා බලමු මම තාම හරියට කියන්නේ කියලා අපි චෙක් කරලා බලමු හදනකොට බලමු ඈ right මම හදන ගන්නද වැඩි දැන් මට පේන හතවසරි කාරණා මතක වෙලා තියෙනවා නම් කියලා ඒ මතක තියෙනක වැස්සා වැදගත් ඈ इसको पोटा की नदी हो रहा है अंदर नहीं है හරි මම සාකච්ඡාව පටන් ගන්න. හරිද? right. මෙහෙමයි පුතේ කාරණේ. පළවෙනි එක නම් ඕක ගැටලුවක් නෑ. පළමු එකේ වර්ගඵලය මම මෙහෙම ලියන්නම්. හරිද?
වර්ගඵලය සමානයි දිග කුරුණීමේ ඵල දිග 7යි ඵල 5යි දැන් මේ මේවා එකතු කරලා තිබුණා මම දැක්කා එහෙම කළා නම් ඉතින් අර දිය මෙයයි 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 දිග 4 මේක එකතු කරා නම් ඒ පරිමිතියනේ දැන් පරිමිතිය වර්ගඵලය පටලව ගන්න එපා 4 5 35යි හරිද වර්ග සෙන්ටිමීටර මෙන්න මේක ඉතාල වැදගත් දැන් වර්ග ලකුණ ඔයගොල්ලන් ටයිප් කරලා යවන්න බැරි නිසා මේ ඔයගොල්ලෝ මෙහෙමයි වල තිබුණා එකම සෙන්ටිමීටර දාලා වල තිබුණා හැබැයි හැම දිනාගෙම තිබිය යුතුයි පුතේ මෙතන වර්ග ලකුණ නැත්තම් අනිවාර්ය විභාග දෙකක්දා හරිද ඒක කරදි නම් සෙන්ටිමීටර 35ක් කියන්නේ වර්ගඵලයක් වෙන්න විදියක් නැහැ ඒක නිසා ඒක වර්ගව කරලා 10 නිසා ඒක හරියට නිවැරදිව තියනවාද කියලා බලන්න වර්ගඵලයම ඉන්නේ වර්ග සෙන්ටිමීටර වලින් තවත් එකක් අපිට අහු වෙනවා බලමු මොකද කියලා රයිට් ඊළඟට දෙවෙනි එක මෙයාගේ සමද්වර්ෂයේ වර්ගඵලය කොහමද ලියන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ඇවිල්ලා 10යි අනිත් පැත්ත 10 දිග 10යි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග 10වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර 100යි හරිද වර්ග සෙන්ටිමීටර 100යි ඒ ඇවිල්ලා දෙවෙනි එකේ වර්ගඵලය තුන්වෙනි එක තියෙනවා ඒ ත්‍රිකෝණාශ්‍රය ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය දිග ගුණ කිරීම පාළයෙන් ගන්න පුළුවන් දිග 8යි පාළ 7යි හැබැයි මීටර දෙකම හොඳේ එතකොට 8 වලක් 50 6යි 56යි ඒක පුතේ වර්ග මීටර ඔර පුරුද්දට වර්ග සෙන්ටිමීටර දාන්න බෑ වර්ග මීටර කියන්නේ තවත් වර්ගඵලය මනීමට හැකි ඒකකයක් හරිද වර්ග මීටර හරිද වර්ග සෙන්ටිමීටර වර්ග මීටර වර්ග මිලිමීටර හෙක්ටයාර අක්කර පර්ජස් ඔය වගේ තියෙනවා වර්ගඵලය මනින්න පුළුවන් ඒකක ඒවයින් භාවිතා කරන වර්ග සෙන්ටිමීටර සහ වර්ග මීටර කියන ඒක දෙක තමයි ගණිතය තුලදී භාවිතා වෙන්නේ හරිද රයිට් අපේ විශේෂ අපේ 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 නිර්දේශය තුල හරිද රයිට් අපි යමු ඊළඟට මෙන්න මේ හතර පහට ඊට කලින් මේකේ අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මම එකම කනවා හරිද 1 2 3 අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මම එකම කන්න කලින් right ek kani yala dina sandhana kala tiyenona ara meka warga meter walin tiyenne hode right hari api amu 4 weni gaana 4 weni gaana puthe visadanna men me karane wenna ona metala trijigonaashraya appa santoshaya appa nemen tiyenne eka t akura hadaya appa tiyena namuth apita meka hoyanna ona nan warga palaya mama ehema avastha deheka trijigonaashraya avastha keeper kaduwa kamanna api desi wedein karamu harada avastha deheka trijigonaashraya deka apita nirupane wenna paradi man ab kiyala daanna හරිද AB කියලා දැන් මට ත්‍රිකෝණාංශ දෙකක් තියෙනවා. මට පුතේ වර්ගඵලය සොයා ගන්න පුළුවන්. වර්ගඵලය සොයා ගන්න පුළුවන්. A-ගේ වර්ගඵලයයි B-ගේ වර්ගඵලයයි හොයලා එකතු කරොත්. A-ගේ වර්ගඵලය සදා දිග බලල වුණ. මේ ඉරි කෑලි වලින් කියන සමාන දිගක් සහිතයි කියන එක තනි ඉරි කෑල්ලක් කියන එකේ. ඒ හැම එකම වර්ග මේ කීයද දිග 10යි සෙන්ටිමීටර. දිග සෙන්ටිමීටර 10යි. එතකොට ඒ කියන්නේ මෙන්න මෙතන මේ මේ හැම කොටසකම හරිද හැම එකෙම සෙන්ටිමීටර 10ක දිගක් සහිත කොටස් තමයි තන තියෙන්නේ එතකොට මට මෙන්න මේ දිග කීයද කියලා පොඩි මැසේජ් එකක් දාන්න මට ගාලා හොයපු අය
මේ දිග කීයද කියලා හොයපු අය බොහොම හොඳයි සෙන්ටිමීටර 30ක් කියලා හොයාගෙන තියෙනවා හරිනේ කතන්දරේ මෙයා 10 නම් මෙයා 10යි මෙයා 10 නම් මෙයා 10යි හරිද එතකොට මෙයා 10යි 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 ඔක්කොම දිග 30යි එතන දිග 30ක් වෙන්න ඕන එතකොට ඒකවල ඵලය හොයා ගැනීම සඳහා දිග සහ ඵල කියන්නේ කීය බැගින් තියෙන අගයන්ද කියන අපි දන්නවා 30යි සහ 10යි ඒකේ දිග ඵල 30යි සහ वर्ग सेंटीमीटर वर्ग सेंटीमीटर हारसी उत्तरे හරිද? අයි ඒ වගේම පුතේ මේ හතරෙන් ගන්න උත්තරේ අපි කතා කරේ. පස්සේ ගන්නත් ওই වගේම යම ගැටලුවක් තියෙනවා නම් අහන්න හතරෙන් ප්‍රශ්න හතරෙන් ගන්න. ගැටලුවක් තියෙනවා මැසේජ් එකක් දාන්නත් ගාලා. හතරෙන් ගන්න මැසේජ් එකක් දාන්න ගැටලුවක් තියෙනවා නම්. Right. මැසේජ් එක නැත්ේ ගැටලුව නැති නිසා කියලා හිතනවා. මැසේජ් එක දාලා දෙන ගැටලුවක් තියෙනවා මම කතා කරන්නම් ආයෙත්. ඈ හරි අපි මෙතෙන් දෙමු මේක පුතේ වර්ගඵලය සොයන්න අර වගේම කොටස් වලට කඩා ගන්නවා නමුත් මේක කොහොමද කඩා ගන්නෙ මම මෙහෙම කඩා ගන්නවා පරිපෙණි කිය මොනේ කඩන්නේ ඕන නෝ ඔබල කඩේෙන් දා ගන්න ඕන් ඔහොම කැඩුවොත් කොහොමද වැඩි එතකොට මෙයාගේ දන්නවා ඒකේ දන්නොත් දිග 20යි පහල 15යි හරිද එතකොට b ගේ ඕන c ගේ ඕන b ගේ හොයාගන්න දත්තයක් මන්ද 10යි මේක නම් දාන්න 5යි මේක 5යි ඇයි මේක මේ මේක ඔක්කොම පළ පළ 15යි 15 මෙතන දත්තයක් ගියා මේ 10ක් ගියා 10ක් ගියාන් පස්සේ මෙතන 5යි හරිද එතන 5යි ආ පුළුවන් නේ එතන 5යි නම් මෙතන 5යි එතන 5යි නම් පහයිනේ මේ පැත්ත දිග පහයිනේ එතන පහයිනම් වෙන මේ ටික කීයද මේ ඔක්කොම මෙතන ඉඳන් මෙතනට 20යි කියන ඉස්සර සඳහන් කරලා තිබුණා හරිද ඒ 20ෙන් 5ක් අඩු වුණා 20ෙන් 5ක් අඩු වුණොත් 15යි හරිද තේරුණාද සබ් වැඩේ තේරුණ නැත්නම් මැසේජ් එකක් දාන්න ඉතින් කරා පැහැදිලි නෑ කියලා දාලා තියෙන සිග්නල් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද නේද සිද්ද කොම් දෙකට විසමුවක් දෙන්නේ ඒක නම් විසමුවක් දෙන්නේ දිහක් නෑ මයි ගාව ෆයිට් මේක පැහැදිලි නැත්තම් තීර නැත්තම් මේ දිගපාල හොයාගත්තු ක්‍රමපෙ තීරු නැත්තම් හැකල් මැසේජ් එකක් දාන්න එතන 15යි හරිද මේක රස 15යි ඒතකොට ඔක්කොම 20යි නේ එහෙම කියලා තිබ්බනේ අපිට මෙයා 10යි මේ පැත්ත 15යි ඒක නිසා මෙතනට ආවන් පස්සේ ඒත් 15යි ඒකෙන් 10ක් ගියා මෙතනට 5ක් ඉතුරු වුණා හරිද ඒක 5යි නිසා මේ පැත්ත 5ක් ආවා. එතකොට මෙතන සම්පූර්ණ දිග 20යි. ඒ 20ෙන් මේ 5යින් කරන් පස්සේ මෙතන 5ක් ආවා. හරිද? right. message යන්නේ නැහැ. එහෙනම් ඉතුරු ටික කතා කරමු. A ගේ දිග පහල හරි B ගේ දිග පහල හරි C ගේ දිග පහල හරි. එහෙනම් පුතේ මේ පස්වෙනි එකේ මුළු වර්ගඵලය වෙන්නේ පස්වෙනි එකේ වර්ගඵලය වෙන්නේ A එකතු කිරීම B එකතු කිරීම C කියන වර්ගඵලයන් තුනේම එකතුව වෙන්න ඕන. A ගේ වර්ගඵලය දිග 20යි පහල 15යි. විශ්ෂගුණ කිරීම 15 b ගේ වර්ගඵලය b ගේ b දිග 20යි 15 15යි විශ්ෂගුණ කිරීම 15 ආ ඒ වගේ දෙකක් තියෙනවා නේ ඉතින් ටික c ගේ වර්ගඵලය c කියන්නේ 10 ගුණ කිරීම 5 දිග 10යි 15 5යි 10 ගුණ කිරීම 5 හරි හරි 20 15 ගුණකරොත් 300යි 20 15 ගුණකරොත් 300යි 10 වරක් 5 50යි 10 වරක් 5 50යි 300යි 300යි 600යි 650යි 650යි මොනවද වර්ග සෙන්ටිමීටර 650යි වර්ග සෙන්ටිමීටර 650යි ගැටලුවක් තියෙන අය දෙන්න මැසේජ් එකක් මන්දරලා චැට් බොක්ස් එකට
बोर्ड प्रश्न प्रश्न राष्ट्रीय विशेष सिग्नल प्रश्न दिन आए पोडक दान मेसेज वीडियो का प्रश्न दिन बलानी बलानी अतिशय पाड़ा अलदवास अनिवार्यूटी प्रश्न त्रिकोण वर्ग अपने की प्याक जन साक्षात्कार करने पुलवा कोण ऐसे रहेंगे तो मेरे का सुरु कोण का त्रिकोण या सुरु कोण का त्रिकोण या मेरे का महाकोण का त्रिकोण या मेरे का मामी तरह त्रिकोण या जैसे कहें दो त्रिकोण का त्रिकोण या हर दे तो पाद ऐसे रहेंगे तो तीन वाले पाद दोनों में समान आई नाम समापाद त्रिकोण या पाद देखा पमनक समान आई नाम मेरे पाद दोनों में समान है मेरे पाद देखा कितना समान है
प्रश्न तीन मिनुम दिगपाल मिनुम दिख मुखद वचने की आधार लंब उस आधार के अन्य मुखद लंब उस के अनुवाद कुते आधार के अन्य का अपने उन्हें पादे गण पुलवां मैं पादे भी न पुलवां मैं पादे भी न पुलवां मैं पादे भी न पुलवां मैं पाद तूने मोर में का आधार के लिए से गण पुलवां आप ही मुख मैं पादे को मामे ए बी सी के नाम कर अन्ना को ए बी सी पादे का तो कुते बी सी पादे अट लंबा उसे बने मेरे मेतर मुद्दे नहीं दांग मैं पादे अट अंतना आंसर का अनुवे सार रेखा मैं मुद्दे नहीं दांग मैं पादे अट अंतना आंसर का अनुवे सार रेखा एक तमाय कुते मुकद्द लंबा उसे खाट लंबा उसे द बी सी ट लंब उसे हाउ द एक्स मैं लंब का क्या रखी हुई है आंसर कानून है क्या बताना सांगे निंदर में लंब का ये मैं आंसर कानून है बी सी ट लंब का उसे एक्स पहले मैं मैं क्या कार नहीं तेरे को ना तो मैसेज दान ये तो कौन है एसी क्या मैसेज दान की मंगा बोल क्या देता है एसी ट लंब उसे मरां दिन नहीं हुआ मामा आंधी नो ना मैंने मैं मूल नहीं था मैं मूल नहीं था मैं पादे टा लंबा क्या पादी नो ना हर दे मैं मूल ले सी टा मैं पादे टा लंबा क्या मोना बाकया लंबा क्या आंधी इंटा ओर है लंबा क्या क्या ने आंसर कानून आपके मेरे को आंसर कानून आपके सारे ही काव हर दे मांगे या वाई किया मित्र दे मौत हर दे या वाई किया मित्र दे मौत मामे में किया ना कार्ड ए सीट लंबा का उसे मनबा का उसे लंबा का उसे हाउ द बी वाई पहल में क्या कारण है बी वाई मनवा द बी वे अमेश तेरुम नहीं किया था मैं हाँ बीसी की अट्टा दें मामे में इन्ना कोड़ा मामे में इन्ना कोड़ा आपे कारों थी टके नहीं इन्ना कोड़ा सीरुएंग इन्ना कोड़ा हाँ दर आपे कार दलांबा को इन्नी आपे कार दलांबा को इन्नी आपे आधार के काउ दर अनमार्ट किया ना आपे आधार के काउ दर अन देना मैसेज है हमारा අපි සීරුවෙන් හරි මොකෙන් හරි හිටගෙන ඉන්නකොට අපේ ආධාරකය කවුද? කොන්ද? රුගෙඩිය. කොන්ද බිම තියලා ඒකුර නැගගෙන ඉන්නවයි නෑනේ. කොන්ද බිම තියලා අපි ඒකුර නැගගෙන ඉන්නේ. හරි. ආණ්ඩුවරන් අපේ කොන්දුර නැගගෙන ඉන්නව නේද? ආ අන්න හරි. ඔව් ඔව්. පොළව තමයි අපේ ආධාරකය. අපි අපිට හිටගෙන සිටින්න ආධාරක වී ඇත්තේ මේ මහ පොළොවයි තේරුණාද එතකොට අපේ ආධාරකේ පොළොව අපි හරියට ඉන්නකොට ඍජුව ඉන්නකොට මේ ඍජුව ඉන්නවා කියන්නේ මේ කෙලින් ඉන්නකොට සීරුවෙන් ඉන්නකොට හරිද සීරුවෙන් ඉන්නකොට හරියටම මැන්නොත් අපි ඉන්නේ අංශක 90 කි කියන්නේ අපේ මගේ හිස් මුදුනේ සිට මගේ උස තනි සාරේඛාවකින් ඇන්දොත් එයා තමයි මේ මගේ උසට අදාළ ලම්බ උස වෙන්නේ හරිද උච්චය කියලා කියන උපරිම උස වෙන්නේ පැල් මේ කියන කාරණේ එතකොට පොළව ආධාරකය නම් ලම්බ උස මම මගේ උස මගේ ලම්බ උස මගේ උස පැල් මේ කියන කාරණේ ඒ වගේ තමයි මෙයා ආධාරකය නම් मैं आगे ऊपरी माउस से निकाल गया इधर कौन इधर एक्स वाली एक्स वाली एक्स वाली बीसी टा डाला बीसी आधार के अगर गाता लंबा उसका उधर एक्स
තව පුතේ AC ට ආධාරණය කරගත්තොත් ඒ කියන්නේ මේක මෙහෙට හැරෙවුවොත් කියන එක. හරිද? ආධාරක වෙන්නේ. මෙයා මෙහාට හැරෙවුවොත්. මොකද මෙයා ආධාරක වරපත් එයා පොළවට සෙට් වෙනවා. පොළව වෙනවා. එතකොට එයා පොළව වුණොත් එයාගේ ලම්බ උස වෙන්නේ මේ B මුල්ලේ ඉඳන් අඳින ලම්බක උස. අමීෂ තේරුණාද වැඩි? හරිද? ඊට පස්සේ සී වල ඉඳන් බැලුවොත් කොසි C වල සිට නෑ නෑ අපි AB ට C AB ගේ ට ලම්බ උසක් අඳින්න පුළුවන් එයා ආධාරක ලෙස සැලකුවොත් AB පාදය ආධාරක පාදය ලෙස සැලකුවොත් AB පාදය ආධාරක පාදය ලෙස සැලකුවොත් AB පාදය ආධාරක පාදය ලෙස සැලකුවොත් අපිට පුළුවන් පුතේ C වල ඉඳන් ලම්බ උසක් අඳින්න මගේ රත් වෙන ඉඳලා හරිද නිසා පරිපාලීම අඳින්න හරිද සීවල සිට ලම්බ උසක් අඳින්න පුළුවන් මේ මට මෙයා සෙට් කියලා දැම්මොත් කවුද දරුවෝ AB ට ලම්බක උස වෙන්නේ AB ට ලම්බක උස වෙන්නේ කවුද අරවස ජැක්මන් අනාරි CX sorry CZ හරිද CZ යෝක තමයි කතන්දරේ දැන් මෙතෙන්ට යනවා මෙතන PQR කියලා නම් කරමු හරිද දැන් මට දැන් ආයෙත් තේමතිය බලා ගන්න ඕනද තේමතිය බලා ගන්න මෙයා ආධාරක ලෙස ලකුවොත් එතන ඉන්නේ මේ P මම මෙතන මෙහෙම අඳින්නම් right බොහොම හොඳයි PR ට ආධාරක වූ ලම්බ උස QX ආධාරක QS ලම්බ උසට ආධාරක PR එහෙනම් මට මේක ලියන්න පුළුවන් කලින් ක විදියටම මෙසේ PR ට ලම්බක උස කවුද QX දැන් මට කියන්න මේක ඇඳලා බලන්න බැරි එක මට හරි අපරාධ හරිද පන්ති හිටියනම් මේක මට අහන්න තිබ්බ එක එක වටයක් කියන්න තිබ්බ මට හරිද මට වෙන මේක අහන්න ඕන මෙයා ආධාරකය කරගත්තොත් ලම්බ උස කොහෙද තියෙන්නේ ලම්බෝස කොහෙද තියෙන්නේ ලම්බෝස අඳින්න කොහමද මෙහෙම අඳින්න බෑ ලම්බකයක් අංශ කණුවට වඩා වෙනස් වෙනවනේ ලම්බක අඳින්න බෑනේ එහෙම නම් ඒ වැඩේ වෙන්න බෑ මං කොහෙන් ඇඳොත් වගේ නිකන් පොඩි අදහසක් දෙන්න බලන්න ත්‍රිකෝණයේ කොයි පැත්තෙන් වගේ ඇයිද කියලා ඕ මට අකුරු දෙකක් දීලා ඉන්නේ මං දැම්මනේ අකුරු
මෙහෙමයි ත්‍රිකෝණයේ පිටින් තමයි ඒ ලම්භකය අඳින්න වෙන්නේ හරිද උපරිම උසනේ උපරිම උස කිව්වන් පස්සේ පුතේ මම මේ 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 P මේ මේ ශීර්ෂ දෙකම හැර අනිත් ශීර්ෂයන්නේ P ශීර්ෂයේ ඉඳලා ලම්භකයක් අඳින්නේ කිව්වොත් මහ පොළවට හරිද අඳින කිව්වොත් මට සිද්ධ වෙනවා පුතේ මේ පාද ටිකක් මෙහාට දික් කරලා ලම්භකේ අඳින්න නැත්නම් මට අඳින ක්‍රමයක් නැහෙනේ ඇයි මෙහාට ඇඳුන්න ඉක්මනට හරි මෙහෙම ත්‍රිකෝණෙ තියෙ මෙහෙම ත්‍රිකෝණෙ තියෙද්දි මෙහෙම ත්‍රිකෝණෙ තියෙද්දි මෙහාට ඇඳුත් මෙතන අංශක 90ක් වෙනද කවදාකවත් ඔය දෙපැත්ත අංශක 90 දෙකින් වෙනද කවදාකවත් කවදාකවත් වෙන්නේ නැහැ ඒක ඇතුලෙන් කොහෙටවත් අඳින්න බෑ මට අනිවාර්යෙන් පිටට එන්න වෙනවා හරිද පිටට එන්න වෙනවා අනේතර මං y කියලා දාගත්තොත් එතකොට අන්න py තමයි මොකද්ද මෙන්න මේ qr ගේ ලම්භක උස හවුද py වෙනවා py වෙනවා හරිද py වෙනවා ඒ වගේ මම මෙහෙම කාර්යයකට මම ඊළඟ දැනටත් ගියොත් ත්‍රිකෝණ ත්‍රිකෝණයටත් පොඩ්ඩක් ගියොත් ත්‍රිකෝණ ත්‍රිකෝණයේත් මම මෙයා නම් කරමු k l m k l m k l m මට කියන්න lx lx ගේ ආධාරකය කවුද lx ලම්භ උසන්නේ පේනවනේ lx ගේ ආධාරකය කවුද දාන්න පට ගාලා මැසේජ් එක අයි බොහොම හොඳයි බොහොම හොඳයි km 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 කියලා පිළිතුරු ලැබෙනවා බොහොම හොඳයි දරුවනේ මම දානවා km හි ලම්භක උස කවුද lx වේ lx වේ දැන් මට දැන් දෙන්න උත්තරයක් lm ලම්භක උස කවුද lm ලම්භක උස L M H ලම්භක උස දෙන්න කවුද කියලා උත්සන්දේ උත්තරේ උත්සන්දේ විතරද දෙන්න ඒ උත්තරේ ආ මුත්‍රේවා right bohom hondai bohom hondai lx kx කියලා අපි kx kx ලම්භ උසන්නේ නෑ මෙයාට ලම්භ උසන්නේ නෑ kx කියන්නේ kx කොහෙවක්වත් අන්න හරි kl බොහොම හොඳයි දරුවනේ උත්තරේ වුණ කිහිප දෙනෙක් හරිද පුතේ මෙයාට ලම්භක උස මෙන්න මේ පාදය වෙනවා මෙතන ඉඳන් උඩරිම අංශ 90 උසනේ මුදුනේ ඉඳන් අංශ 90 උස kl නේ පැහැදිලි මේ කියන කාරණේ kl නේ උපරිමෝස ඒක නිසා LM ගේ උපරිමෝස උපරිම ලම්භ උස ලම්භක උස KLV මම මෙහෙම අනිත් පැත්තට ඇහුවොත් KL ගේ KL හොඳේ KL ලම්භක උස කවුද KL ට ලම්භක උස කවුද KL ට ලම්භක උස කවුද දෙන්න මැසේජ් එක පද ප්‍රශ්නයක් ආවද සර් ආයි කියලා දෙන්න මොනවද කියලා දෙන්නම් KL ගේ ලම්භක උස KL ගේ ලම්භක උස KL ගේ ලම්භක උස right බොහොම හොඳයි KL ගේ නම් LM අයි KL ගේ මෙතන ඉඳන් උස ලැබුණ KL මෙහෙම පහත් කරොත් මෙයානේ උඩට එන්නේ මෙතන ඉඳන් උස මේ ටික තමයි ලම්භක උස අංශ 90
එහෙනම් කවුද වෙන්නේ LMV හරි මරද කියන්නේ දැන් තේරුම් නැති අය ගගනෙත් හිටියා ගගනෙත් පුතේ කියන්න මොන අවස්ථාවද තේරෙන්නේ පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව රැගල් මෙසේජ් එකක් දාන්න එකද දෙකද තුන එක එක තමයි මෙතන පැහැදිලිම අවස්ථාව මේකනේ මෙයා තමයි පොළව මෙයා තමයි ලම්බ උස තේරුණාද ගගනෙත් ඒ කතන්දරේ තේරුණාද කොයි පාර ගගනෙත් නැත්තේ හරි ඉස්සර පොඩක් ඉන්න මම පළවෙනි කියව දෙන්නම් ලම්බ උස හොයාගන්නේ කොහොමද නෑ නෑ ලම්බ උස හොයන්න දෙයක් නෑ පුතේ උගලන්ට අනිත් දෙයක් නෑ ලම්බ උස උගලන්ට දෙනවා දැන් ගණන් හදලා දෙනවා හරිද අමුතුවෙන් හොයන්න දෙයක් නෑ මේකේ මේ දැන් මේ තුනක් ඇඳලා තියනවනේ මේ මේ ලම්බ උස වල වලට අදාළ ආධාරකේ කවුද කියලා උගලට හඳුන ගන්න පුළුවන් වෙන්න අය ඕන එහෙම නැතු උගලන්ට ලම්බ උස අඳින්න දෙන්න පුළුවා ඉතින් ගැටලුවක් නෑ අඳින්නේ කිව්වොත් හරිද මෙයාට ලම්බ උස මේකේ කියලා අඳින්න පුළුවන් නේද මෙයාට ලම්බ උස එතකොට BY වෙන්න ඕන නැත්නම් BY ගේ ආධාරකය AC වෙන්න ඕන ඒක හඳුන ගන්න තමයි මම මේ වැඩේ කරේ හරිද හඳුන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ දැන් හරිද AB ට අදාළ ලම්බ උස ඒ කියන්නේ AB ආධාරකයට අදාළ ලම්බ උසක් තියෙනවනේ දැන් මේ තුන් දෙනාම ලම්බ උසවල තමයි නමුත් මෙයාට අදාළ කෙනා කවුද මෙයාට අදාළ එක්කෙනා කවුද මෙයාට අදාළ එක්කෙනා කවුද කියලා දැන් ඒක හොයා ගන්න පුළුවන් වෙන්න ඕන AB ට C සේ හරිද AC ට BY BC ට AX පුළුවන් ද ගණනත් එක හොයා ගන්න ඔව් හරිද right ඒක හොයා ගන්න පුළුවන් වෙන තමයි ඕන හරිද මේව ලියන්න බය වෙන්න එපා මේව එහෙම ලොකුවට මේ කතන්දරේ කියන අහන්න පුළුවන් ඉතින් එහෙම එකක් දීලා අහුවොත් මේ මෙයාගේ ලම්බ උස මොකද්ද කියලා ඒක නේ වැඩි හරියක් කියන්නේ වර්ග බලය හොයන්නේ කියලා ඉන්නේ මේව අඳුර ගන්න පුළුවන් කම තියෙන්න ඕනේ හරි තුන්වෙනි ගානේ පොඩි අවුලක් තියෙනවා කියලා එක්කෙනෙක් મેසේජ් එකක් දාලා තියෙනවානේ මම එකක් කියලා දෙන්නම්කෝ හරිද තුන්වෙනි ගානේ තියෙන පුතේ මේකයි මේ පාදෙට ඒ KM පාදෙට ලම්බ උස LX කිරේක හොයා ගන්න පුළුවන් නේ LX කිරේක හොයා ගන්න පුළුවන් නේ හරි එතකොට ඍජු කෝණේ ත්‍රිකෝණයක් තියෙනවා මෙතන තමයි ලම්බ උස මෙයා පොළව නම් එයාගේ උපරිම උස පුතේ මෙයානේ උපරිම උස මෙයානේ හරිද එතකොට මෙයා ආධාර කියලා මෙයානේ ලම්බ උස වෙන්නේ ඒ වගේම අනිත් පැත්තට මේක පෙරලා ගත්තොත් මේක මෙහාට පෙරලා ගත්තොත් මෙයා ආධාරකය වුණොත් මෙයා ආධාරකය වුණොත් ආධාරකය මං සිම්පල් එකකින් තොර ලම්බ උස වෙන්නේ මෙයානේ මෙයානේ ලම්බ උස වෙන්නේ තේරුණාද? ඇයි මෙතන රිජුසනේ ඕන මට? පොළවේ සිට රිජුසනේ ඕන. තේරුණාද පුතේ? ඒක තේරුන්නේ නැහැ කියපු එක කිඩිය කලින් කවුද කරන දෙක නැහැ. තේරුයි. තේරුණාද කියලා දන්දරෝ? ඔය කාරණේ හඳුනා ගැනීම තමයි අවශ්‍ය. වෙන මොකුත් නැහැ හඳුනා ගැනීම. right බොහොම හොඳයි. හරි. ඔබ සිතිකගේ ප්‍රශ්න කියන්නේ දැන්. ලයික් මැසේජ් එකක් නැහැ. නම් මේ ටිකෙන් තේරුම් ගන්න ඇති කියලා විශ්වාස කරනවා. හරි පුතේ. එහෙනම් ඔන්න ඕක තමයි කාරණේ. හරි. එහෙනම් මෙන්න මෙහෙම ලියමු. පහත දැක්වෙන එක් එක් රූප සටහනේ පහත දැක්වෙන එක් එක් රූප සටහනේ පහත දැක්වෙන එක් එක් රූප සටහනේ නේ රූප සටහන් වල කියලා දාන්න. පහත දැක්වෙන එක් එක් රූප සටහන් වල ලම්බ උස සහ ඊට අදාළ ආධාරකය නැත්නම් ආධාරකය සහ ඊට අදාළ ලම්බ උස ඒක වඩාත් හොඳයි නේද ආධාරකය සහ ඊට අදාළ
लंबकौस හඳුනාගත හැකි විය යුතුය හඳුනාගත හැකි විය යුතුය හඳුනාගත හැකි විය යුතුය right පුතේ මේ රූප සරහන් තුනක් ඉන්නවනะ රූප සරහන් තුන ඇඳලා මේ පහළ ලම්බෝස සහ ආධාරක කෙනෙක් කියන පාදයට අදාළ ලම්බෝස මොකද්ද කියන එක සඳහන් කරන්න ඕන ඉක්මන් කරන්න වැඩි වෙලා ගන්න मतने आधार के अंत आधार लंबोस हंदुरा गणी मटे है कि भी यही होती है आधार के अंत आधार लंबोस हंदुना गणी मटे आधार के अंत आधार लंबोस हंदुना गणी मटे है कि भी यही होती है ठीक है तो मैं दिन एक पंद्रह ला
තවම ලියලා ඉන්නෝ නම් මැසේජ් එකක් දාන්න මම ඊළඟ පටන් ගන්නවා තවම ලියලා ඉන්නෝ මැසේජ් එකක් ඉක්මන් කරන්න හරි හරි ලියන්න ලියන්න පුළක් කට්ටියම කොහොමද ලියන්න උදේ मकनवा දැන් අපිට කියන්න ඕන කරන්න තියෙන්නේ මේ ත්‍රිකෝණවල මේ මිනුම් දෙක අපි අඳුරගත්තා නම් මේ මිනුම් දෙක භාවිතා කරනවා අපි වර්ගඵලයේ සේවය සඳහා ඒක අපි අඳුරගත්තා නැත්තම් මේක අඳුර ගන්න අවස්ථාවක් නැහැ නේ මේ මිනුම් දෙක අපි භාවිතා කරනවා ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්න එහෙනම් මම දැන් අපි උපයනවා මේ මිනුම් දෙක භාවිතා කරලා කොහොමද ත්‍රිකෝණයක වර්ගඵලය සොයන්නේ කියලා පුතේ මේ තියෙන්නේ ත්‍රිකෝණයක් මම ඇදලා තියෙනවා හරිද ත්‍රිකෝණයක් ඇදලා තියෙනවා ඒකේ මම මේ මැදින් ලකුණු කරලා තියෙනවා ලම්බ උස හරි ලම්බ උස තමයි මම මේ ලකුණු කරලා තියෙන්නේ. පැහැද මේ මා ඍජු කෝණාෂ්ටාකාර කඩදාසියක තමයි මේ ත්‍රිකෝණය හරියටම මෙහෙම ඇඳලා තියෙන්නේ. ඒකේ මේක ලම්බ උස. පැහැද මේ ත්‍රිකෝණයේ extra විශේෂත්වයක් නැහැ. පේනවනේ
සමපාදවත් සමීපාදවත් එහෙම නැහැ මම නිකන් හිතන විදිහට ඇඳා මම මේ මුරුදෙකට ගත්තා අර ත්‍රිකෝණයක පාදයක් ත්‍රිකෝණාශ්‍රේ පාදයක් වෙන තමයි ගත්තේ පැහැදිලිද රයිට් දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා හරිද කොහොමද දන්නවද මම ඉරන්න යන්නේ ත්‍රිකෝණ වෙන් කරලා ගන්න යන්නේ හරිද right මේ තියෙන අපේ ත්‍රිකෝණය අදාළ ත්‍රිකෝණ අපිට මේකේ වර්ගඵලය තමයි හොයන්න ඕන. හරිද? මේකේ වර්ගඵලය තමයි හොයන්න ඕන. මම මේක පොඩ්ඩක් ඇඳ ගන්නම් ඉස්සෙල්ලා. මේ ත්‍රිකෝණ වර්ගඵලය තමයි හරියන මේ තියෙන්නේ මේ ත්‍රිකෝණය තමයි. ඔතෝ මේ බෝඩ් එක කියද්දි තියෙන පොඩක් මේක මෙහාට වෙලා වැඩි ඉන්නේ. හරිද? පොඩ ආසන්න වශයෙන් තියා හරි. රයිට් හරි. දැන් මම මේක උඩ පැත්තකින් තියන හරිද මේක උඩ පැත්තකින් තියන පැත්තකින් තියලා අර ඉරපු කෑ දෙක තියනවනේ මේ දෙක ගන්න මේ දෙක අරගෙන මම මේක සෙට් කරනවා එක මේ පැත්තට සහ මේ පැත්තට මොකද කියන්න පුළුවන් ඕගලන්ට කාරණේ මේකෙන් කියන්න පුළුවන් කාරණේ මොකද්ද දැන් මැසේජ් එක තේරුණාද කවුරුද මෙයා ඉරුම් කෑල්ල දෙපැත්තේ ඉරුම් කෑල්ල දෙක ත්‍රිකෝණේ ත්‍රිකෝණාස්තර කල්දාසියෙන් ඉතුරු කොටස් දෙක මේ තියෙන ත්‍රිකෝණය වෙන් කරගත්තාන් පස්සේ මේ තියෙන ත්‍රිකෝණේ මේ පරිතයි කොනේ මේ තියෙන ත්‍රිකෝණය මේ තියෙන ත්‍රිකෝණේ මේ තියෙන ත්‍රිකෝණෙන් වෙන් කරලා ගත්ත කෑලි දෙක කොටස් දෙක ඒ කොටස් දෙක එකට තියලා මම මේකට දීපුවා මොකද කියන්න පුළුවන් මේ කොටස් දෙකෙන් හැදෙන ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණය ගැන කියන්න පුළුවන් මොකද කියලා කියන්නකො මේ කොටස් දෙකෙන් හදන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද විශේෂ දෙයක් ඔබ දකින්න නම් අන්නේ දෙය කියන්න සෙට් කරාම ඉකට ඔව් ඔව් ভাই බොහොම හොඳයි පුතේ බොහොම හොඳයි හරි මට ඕන දේ ඔයගොල්ලෝ අඳුර ගත්ත නියමට මේකේ තියෙන ත්‍රිකෝණේ ප්‍රමාණයයි මේ දෙකෙන් මේ කොටස් දෙක එකතු කරලා හදන ත්‍රිකෝණේ ප්‍රමාණයයි මේ මැද කොටස් හදන ත්‍රිකෝණේ ප්‍රමාණයයි දෙකම එක ප්‍රමාණයක් එක සමාන ලෙස ඕගොල්ලෝ දැක්කා මේ දෙක එක සමාන විදිහට දැක්කා හරිද මේ දෙක එක සමානයි පළවෙනි මේ කියන්නේ ඔදෙක සමානයි එතකොට ඔන්න හොඳ වැඩක තියාගන්න වර්ගඵලයක් ඒ ප්‍රමාණයන් දෙක සමානයි කියන්නේ ත්‍රිකෝණ දෙක සමානයි කියන්නේ වර්ගඵලයන් දෙකද සමානයි මේ කොටස් දෙක වර්ගඵලයන් දෙක වෙන වෙනම එකතු කරලා ගත්තොත් මේ කොටසේ වර්ගඵලයට සමානයි පැහැදිලිද සමානයි සමානයි right right අපි යමු ඊළඟ අවස්ථාවට සමානයි හරිද වර්ගඵලයන් සමානයි කොහොමද තියාගන්න වර්ගඵලයන් සමානයි right මට ඕනේ ඊළඟට මෙහෙම කාරණයක් කොහොමද කළු පෑන මේ තියෙන්නේ right මේක පුතේ අපි ගත්තේ මේ වගේ ත්‍රිකෝණාෂ්ට ආකාර හැඩයක් තියෙන එකෙන් ගන්නේ හරිද මෙන්න මෙහෙම ත්‍රිකෝණාෂ්ටෙන් තමයි ගත්තේ
ත්‍රිකෝණාෂ්ටයෙන් තමයි ආ ගත්තේ මේ කොටස් දෙකේ එකතු කළා තමයි අර මේ ත්‍රිකෝණයම හදා ගන්න පුළුවන් මේ ත්‍රිකෝණයට සමාන එකක් හදා ගන්න පුළුවන් වුණා අපිට හරිද ඒ වගේම මේක ලම්බ උස මම මේක h කියලා දාන්න හරිද h ලම්බ උස එක තමයි මම අර ඇඳලා තිබ්බේ මේ ඇඳලා තියෙන එක තමයි පිරණ මේක ඇඳලා තියෙනවා හරිද ඔය ඇඳලා තියෙන h තමයි හරිද ලම්බ උස හරිද ඊට පස්සේ මේ තියෙන ආධාර කියන්නේ එයාගේ ආධාර කියන්නේ මේක මම ඒක a කියලා දාන්නම්කෝ ඒක ඍජු කෝණාශ්‍රය දිගට සමානයි නේ ඍජු කෝණාශ්‍රය දිගට සමානයි නේ මම මේ වැඩක් කරනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ah ඇසුරෙන් කියන්න අද්දා කියන්නේ ah ඇසුරෙන් කියන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිගුණිකණියෙන් බලන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය දිගුණිකණියෙන් බලන මට කියන්න දිග කියන්නේ ප්‍රකාශනයක් විතර අගය කියන්න බෑ ඉතින් අපිට අගය කියන්න බෑනේ අගයන් දීලා නැතුව ඒ නිසා මට කියන්න right බොහොම හොඳයි කීප දෙනෙක් දාලා තියෙනවා හරියටම වැඩේ හරිද බොහොම හොඳයි පුතේ හඳුර ගත්තා පුතේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ දිග a දිග a දෙරේ පළ නේද පළ මේ උසට සමානයි නේ h h හරිද ඍජුකෝණාශ්‍රයේ හැදුනේ ත්‍රිකෝණාශ්‍රය හැදුනේ මේ වගේ ත්‍රිකෝණ කීයකින්ද මේ වගේ ත්‍රිකෝණ කීයකින්ද මේ ප්‍රමාණයේ ත්‍රිකෝණ කීයකින්ද ත්‍රිකෝණාශ්‍රය හැදුනේ මේ ප්‍රමාණයේ ත්‍රිකෝණ කීයකින්ද මේ ප්‍රමාණයේ ත්‍රිකෝණ කීයකින්ද රයිට් බොහොම හොඳයි මේ ප්‍රමාණයේ ත්‍රිකෝණ දෙකකින් බොහොම හොඳයි මේ ප්‍රමාණයේ ත්‍රිකෝණ දෙකකින් ඒ කියන්නේ A, B, C त्रिकोणीय वर्गफल है। A, B, C त्रिकोणीय वर्गफल है। A चतुर्भुज क्या पूर्ण ना? A छदुने एक समान त्रिकोण देखा किंग तो मैं A छदुने। A नां एक त्रिकोणीय वर्गफल है कि ये दुगल हो याने को मत है। एक त्रिकोण का वर्ग पाले किए दिल हो यानी को हम दे देंटा पीले तो रो राइट बहुत मनी कर दी खाली रखी वर्ग को ना से वर्ग पाले इन बाग यार को बेदना वालो किए दिल की लकी बने मतलब मंगिता करना देखें किए रहने कौन देखा कर दियो ने එහෙනම් එක ත්‍රිකෝණක වර්ගඵලය හොයන්න දරුවනේ AH බෙදනවා දෙකෙන් මට මේක ලියන්න පුළුවන් මෙහෙමත් H කියන භාගයක් මේ ලිව්වේ H කියන ත්‍රිකෝණාශ්‍රයෙන් භාගයක් කියන එක මෙහෙම ලිව්වත් දෙකේම වටිනාකම් සමානයි එකම ප්‍රකාශනය දෙවිදිහට ලියපු එක තමයි විතරේ එහෙනම් පුතේ ඕනෑම ත්‍රිකෝණයක ත්‍රිකෝණයක වර්ගඵලය සොයන සූත්‍රය මොකද දන්නවද භාගය වාරයක් ඒ කියන්නේ කවුද දිග නෙමේ ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණේ නා sorry ත්‍රිකෝණේ නම් ආධාරකය ආධාරකය ಗುಣ කිරීම h කියන්නේ කවුද ත්‍රිකෝණේ නම් ලම්බ උස ත්‍රිකෝණේ නම් ලම්බ උස ಗುಣ කිරීම ලම්බ උස උදේ මේ අපි හෙව්වේ හිමින් නිවරදිව තේරුම් ගන්න උත්සාහ කරන ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන් ක්‍රමවේදය තමයි භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස අද මතක තියා ගන්න කවදාකවත් අමතක කරන්න එපා 10ටත් තෝර 9ටත් තෝර 10ටත් තෝර 11ටත් තෝර ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය 6 වසර 7 වසර දිගට ගත්තා වගේ නෙමෙයි ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය 11 වසරට වෙනකන් ඕන
ත්‍රිකෝණයේ වර්ගඵලයයි 11 වසරට වෙනකන් ඕන. ඊට එහාට ගණිතය ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා නම් එදාට ඕන ඔයගොල්ලන්ට මේක ත්‍රිකෝණයේ වර්ගඵලයයි ත්‍රිකෝණාශ්‍රේ වර්ගඵලයයි. නේද? ගණිතය ඉගෙන ගන්න තාක්කල් ඔයගොල්ලන්ට මේක අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න ප්‍රමේ භාගය වාරයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස කවුද ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න මෙන්න මෙහෙම ලියන්න හරිද මෙහෙම ලියන්න ත්‍රිකෝ මෙත් සෝරි ත්‍රිකෝණයක වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵලය පහත දැක්වෙන ආකාරයට ත්‍රිකෝණයක වර්ගඵලය පහත දැක්වෙන ආකාරයට ත්‍රිකෝණයක වර්ගඵලය පහත දැක්වෙන ආකාරයට සෙවිය හැකිය right ඉක්මන් කරලා දාගන්න බලන්න හදාගන්න මේ රූප සරණ අඳින්න රූප සරණ අඳලා මේක ලියා ගන්න මේක ලියලා කුඩු කරන්න මේක විශේෂයෙන් මේ වෙන පාඩ පැල කියලා කුඩු කරාට කමක් නැහැ හොඳට මතකයේ කුඩු වෙන්න ඕන ඔක්කොටම වඩා ඈ හරි මම කරන්න ඕන හරි එහෙනම් මකනවා හරි right ඊළඟ ප්‍රශ්න ලියා ගන්න එහෙනම් පහත් දැක්වෙන එකේ රූපයේ
वर्ग फल वर्ग फल आधार आधार के क्या भाग्य क्या है भाग्य है आधार के क्या है विस्साई लंबा उसे क्या है दहाई है अर्थ दें मेन बलान करना है डे मैं हरी देखिए मित्रों ना एकाक क्या पता दिया मैं हरे एंड दिए नहीं मतलब ने भाग गुण दिली मा देखा देखिए वाह एक भाग गुण दिली मा देखा देखिए वाह एकाई हरे दिया मैं हरे ओना लावे हरे का दागन गुरुवार में विस्सा डा ओना दहाई डा दहाय देखे मैं विस्तृत के मित्र दहाय हर दहारा दहाय सी आए हर वर्ग सेंटीमीटर सी आए ओगलर क्या मति नाम विस्तृत दहाय गुरु करना पुला इससे ला विस्तृत दहाय गुरु देसी आए के पास ले क्या मजा ना पुला विस्तृत दहाय गुरु को देसी देखे मित्र दो अन्ना सी आए ये एक बात हमारे उत्तर ले कम अपने को हो महारी हर राइ ये लगा देव नत्ता मैसेज आता निक पंटा इका दिया करनो ना पहले निकल दिया करनो ना भाई दर्द बात दिया ताऊ दिया ना ये पाइस से लिख मटे इधर ग्रांडर पहले म तो हाथराई दिया बुलाने
ඒ හතර වෙනා උත්තර එක සැරේ මැසේජ් කරන්න එකවර හොඳේ එකවර පහම දෙන්න හතරම දෙන්න ආ මේක වැඩේ කරන ගමන් ඕගොල්ලෝ මේ කියන කාරණේ තහ ගන්න ඕන කරන ගමන් හරිද මොකද කාරණේ ඕගොල්ලෝ පන්ති පීස් ගෙවලා මේසේ පන්ති පීස් ගෙවන ක්‍රමය වෙනසක් කරානේ පන්ති පීස් ගෙවන ක්‍රමය වෙනසක් කරලා මේ මන් ටියුට් 20 වෙනිද ඔයගොල්ලන්ට 21 6 7 8 21 දාන්න 21 වෙනිදට ඔයගොල්ලන්ට ටියුට් ටික ඔයගොල්ලන්ට ලැබෙන සලස්සනවා සහ තවන මාසේ සම්බන්ධ වෙනකොට සම්බන්ධ විය යුතු අංකයක් ඔයගොල්ලන්ට දෙනවා ඒකත් එක්ක තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන තවන මාසේ සිට එතකොට ඊට කලින් මම මේ කියන්න ගියේ එක කතන්දරේ නෙමෙයි ඔයගොල්ලෝ ගොඩක් අය පන්ති පීස් ගෙවලා තිබුණා ඒ පන්ති පීස් ගෙවපු අය කරුණා කරලා හරිද මේ රිසිට් දාලා තිබුණා හරිද රිසිට් එක මම අර තොරතුරු ටිකක් එක්ක රිසිට් එක ෆොටෝ එකක් දාලා මට දාන්න කියලා තිබුණා මම දැන් දන්නේ නැහැ ඇත්තටම කීප දෙනෙක් හිටියා මොන පන්තියද කියලා දන්නේ නැහැ ඒ නිසා මට මේ කතාව පන්ති ඔක්කොගෙම කියන්න සිද්ධ වෙලා තියෙනවා මොකද්ද කතාව මේ පන්ති පීස් ගෙව්වා නම් ෆොටෝ එකක් දාලා අර කියපු විස්තරات එක්ක කරුණා කරලා මට මැසේජ් එකක් දාන්න එහෙම නැත්තම් මට යුද්ධ බලයක් නැහැ කවුද පන්ති පීස් ගෙව්වේ කියලා හොයාගන්න හරිද මොකද මම මේ මැසේජ් වලට තමයි ටියුට් දාන්නේ හරිද මේ මැසේජ් වලට තමයි ටියුට් දාන්නේ මම හැමදාම රැට අද දවසේ ආපු කට්ටිය දැන් රැ 11 12 හරින් ලියනවා මොකද හරිද එතකොට ටියුට් යවන්න ඕන කට්ටියගේ මට නම් ලයිස්තුව තියෙන වෙනවා හරිද අංක යවන්න ඕන කට්ටියගේ නම් ලයිස්තුව තියෙනවා එතකොට මම ඒගොල්ලෝ ඒවට මැසේජ් වලට තමයි ඒ ඔක්කො මැසේජ් වලට තමයි මම හැමෝන්ටම ඒ අයට අදාළ මේ ටියුට් එක යවන්නේ එතකොට ඒ මැසේජ් එක තිබුණ නැත්තම් ටියුට් එකයි අංගෙයි ඔයගලට ලැබෙන්නේ නැති වෙනවා හරිද ඉතින් මට හොයාගන්න බෑ හරි සමහර කට්ටියගේ නම් මේ විවිධ විදිහට මම සේව් කරලා තියෙන එක නිසා තමන්ගේ නම පන්තිය අනිවාර්යයෙන්ම සඳහන් කළා හරිද නමයි පන්තියයි අනිවාර්යයෙන්ම සඳහන් කළා මේ නම විතරක් එවන්නත් එපා පන්තිය විතරක් එවන්නත් එපා හරිද නමයි පන්තියයි දෙකම සඳහන් කළා එවන්න උගසම් මම සමහර ලාවට මගේ ෆෝන් එක වෙනස් වෙච්ච නිසා සමහර අය මේ මේ නම්බර් සේව් වෙලා තියෙන්නේ නමින් නෙමෙයි සමහර ඒවා හරිද සමහර ලාට 2023 2024 එහෙම වගේ සඳහන් කරලා තියෙනවා ඒක මට හොයාගන්න බෑ ඕගොල්ලෝ කියන 2024 කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ සමහර අය කියනවා ඒක මට හොයාගන්න බෑ ඕගොල්ලන්ගේ නම මොකද්ද කියලා මේ අර රිසිට් එක විතර ෆොටෝ එකක් ගහලා එව්වට පන්තිය හොයාගන්නත් බෑ සමහර ලාවට ඒක නිසා නම පන්තිය අනිවාර්යයෙන්ම තුලත් කළා මට එවන්න රිසිට් එක. එහෙම කරොත් තමයි මට එවන්න පුළුවන් වෙන්නේ අදාළ ටියුට් එක මොකද්ද කියලා නැත්නම් මම ටියුට් එක මෙවන්න පයිප ඔයගොල්ලන්ට ඔය තෝරගන්නේ කියලා එහෙම කර එවන්න විදියක් ඈ. ඒත් අදාළ ටියුට් එක ලබා ගන්න අනිවාර්යයෙන්ම එවන්න ඕන ඒ කාරණේ. හරිද? මොකද සමහර කට්ටිය පුතේ ඒවල තිබුණ නැහැ මට ඉතින් හොයාගන්න මේක මට බැංකුවට වැටෙනකොට සල්ලි වැටෙනකොට මැසේජ් එකක් එනවා. හරිද? බැංකු දෙකෙන් මෙහෙමයි. ඒක මැසේජ් එන ප්‍රමාණයයි හරි මම නම් ලිස්ට් එක ලියනකොට ලියන ප්‍රමාණය බැලුවාන් පස්සේ බැංකු රටල තියෙන මුදල් ප්‍රමාණය අර පන්ති පීස් ප්‍රමාණය වැඩි නම් ලයිස්තුවට වඩා ඒ කියන්නේ මට රිසිට් නොවපු කට්ටිය ඉන්නවා හරි ඒක නිසා කරුණා කරලා රිසිට් එක එවන්න නැත්තම් මම දැනගන්න විදිය නෑ මේ සම්බන්ධයෙන් හරිද හරි දැන් අනික් කාරණාව තමයි ලබන සතියේ ඉඳන් මම හෙට උදේට එවන ඕගලන්ට අලුත් ගෲප් එකක මේ මේ මොකද්ද ලින්ක් එකක් සා ඒකදා විස්තරයක් අපේ රිවිෂන් ක්ලාස් එක සම්බන්ධයෙන් විස්තරයක් ඉතල ඔයගොල්ලෝ ඔක්කොම දෙනා ඒකට සම්බන්ධ වෙන්න. හරිද? ඒක ෆ්‍රී ක්ලාස් එකක් ඕන එක්කට මේ කරන්නේ. හැබැයි ඒක ඔයගොල්ලන්ටයි කරන්නේ. හරිද? ඔයගොල්ලන්ටයි කරන්නේ ඒක. රිවිෂන් එක කරන්නේ ඔයගොල්ලන්ට. ඉතල ඔයගොල්ලෝ සියලු දෙනා සම්බන්ධ වෙන්න ඕන ඒකට. හරිද? නිසා ඉස්සෙල්ලා ඒ ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඒ ගෲප් එක ඇඩ්මින් ඕන්ලි කරලා තියෙන්නේ කාටවත්වත් මුකුත් කරගන්න විදියක් නැහැ. ඒක එහෙම තමයි හැමදේම. එතකොට මේ මේ ගෲප් එකේ තමයි ඔයගොල්ලන්ට මැසේජ් එකක් දාන්න පුළුවන් හැකියාව තියෙන දැන්ට නම් ඒක ඇඩ්මින් ඕන්ලි කරලා තියෙන්නේ. හරිද? එතකොට රිවිෂන් ක්ලාස් එක පුතේ අපි කරනවා ලබන සතියේ ඉඳන් මම වෙලාවයි දිනේ හරියට මුදාලා එවන්නම් මැසේජ් එකත් එක්ක ඒකට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඕගොල්ලන්ගේ අටවසර යාළුවෝ ඉන්නවනම් ඕන එක්කෙන්ට යවන්න ඕන එක්කෙන්ට සම්බන්ධ වෙන්න අවස්ථාවේ සඳහා ලබා දෙනවා. හරිද? එදාට ඒක රිවිෂන් දවසට හන්ද තියරි එකට නෙමෙයි රිවිෂන් එකට ඕන එක්කෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එදාට අපි ওই ටියුට් එකේ තියෙන සමහර අපිට කතා කරන්න බැරි වෙච්ච පේපර්ස් එහෙම සාකච්ඡා කරනවා එතෙන්ට ගන්නවා.
ඒ වගේම මුල් පාඩම් ටික අමතකයි නම් ඒව මතක් කරන්න මම ගන්නවා. හරිද? ඒක නිසා ඕරෙකට් එක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ යාළුවොන්ට එවන්න. මෙතෙන් දැන් මෙතන අපේ ඉන්නවනේ 50ක් විතර. හරිද? 50ක් විතර ඉන්නවනේ. පුළුවන් නම් කට්ටිය යාළුවෝ එක එක උදල 150 කරන්න පුළුවන්. හරිද? මම තුම්බුණයක් කරන්න ඉන්න කට්ටිය රිවිෂන් එකට. හරිද? ඔයගොල්ලෝ යාළුවෝ ඕරෙකට් එක දෙන්න. කවදදද මම ඒක හෙට උදේ එවන්නම් හෙට ඔව් හෙට උදේට මැසේජ් එකත් එක්ක එවන්නම් පුතේ කවදද වෙලාව කොහොමද කියලා හරිද ඊළඟ කීයද 6 6 7 හමාර තමයි හොඳේ පැය කමාරක ක්ලාස් එකක් කරමු දෙක වෙන්න පුළුවන් ඒක දැනට 6 7 හමාර කියලා දාගෙන කරමු රයිට් මට උත්තරේ වල තියෙනවා මෙතිරේ වල තියෙනවා මෙතිර විතරයි වල තියෙනවා Right on there, Balam. Mangaranda. I killed in a pull one the Gilangata. Killed in another room. Then the Buddha would say, Grandma, come and say, killed in a. From Palavini guys, I killed in the owner. Palavini killed in, I was Balana. And it's a dragon. ඒක අලිත පරක්කුන විදාන ඔනේ મેસેජ් එක හොඳේ තේරුම් නැත්නම් මේ મેસેජ් එක අනිවාර්යෙන් පරක්කුන විදාන ඕන. හරි මේ තියෙන ආධාර විකුණන දේම ලාම්බෝස පුතේ. හරිද? ආධාරකයේ පුතේ මේකේ අඳුර ගන්න දෙයක් නැහැ. කෙලිම දීලා තියෙන ඒ දෙක විතරයි. ආධාරකයේ 20යි ලාම්බෝස 10යි. ආධාරකයේ භාගය වාරය ආධාරකයේ 20යි ලාම්බෝස 10යි. හරිනේ? හරි. අපිට ඕන 20යි 10යි ගුණ කරොත් 200යි 202 දෙකෙන් බෙදන්න පුළුවන්. ඒතර 100ක් එනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙහෙම කරන්න. හරිද? මේ දෙකර දෙකේ වා එකයි මෙතන දෙකේ වා දෙකයි කියලා කපලා දෙවරක් 20 sorry මෙතන දෙකේ වා 5යි කියලා කපලා දෙවරක් 20 100යි කියලා දාන්න පුළුවන් වර්ග සෙන්ටිමීටර 100යි කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි මතකනේ භාග පාඩමේදී අපි කරා හරේ ලවේදී එකම ගුණාකාර කපනවා කතන්දරේ පුර සංඛ්‍යාව සහ භාග සංඛ්‍යාව ගුණ කිරීම කියන එක. මතක නැත්නම් ඔන්න බලන්න පොත නැත්නම් බලන්න වීඩියෝ එක. වීඩියෝ එකත් ඇතනේ YouTube එකේ. හරිද? මෙන්න 100 දෙකෙන් බෙදනවා. sorry. ඊට පස්සේ මේක 10 බෙදන්න නැත්නම් 20 බෙදන්න පුළුවන්. ඒ කියන්නේ මේක සමහරලාට සමහර ඒවල දෙකක් බෙදෙන්න අවස්ථා එන්නේ නැහැ. එකක් බෙදෙන අවස්ථා එන්න පුළුවන්. එහෙනම් බෙදුවොත් දෙකෙන් බෙදන්න. එක ඒ තියෙන එක බෙදන්න. දෙකම බෙදන්නේ නැහැ හොඳේ. එකක් මතක තියාගන්න ඕන. මේ අත් දෙකේ බෙදනයි කියලා මේ අත් දෙකේ බෙදලා දෙකම බෙදන්න බෑ. එක දෙකකින්. හරිද? දෙකෙන් එකයි එක දෙකකින් බෙදන්න පුළුවන්. 20 දෙකෙන් බෙදුවොත් 10යි. එතකොට 20 දෙකෙන් බෙදුවොත් 10යි. හරිද? 20 දෙකෙන් බෙදුවොත් 10යි. 10වරක් 10 100යි කියලා ඒත් අපිට ඒ අදාළ උත්තරේ ලබා ගන්න පුළුවන්. තේරුණ අදාළ දැන්. उत्तर मित्र विर उत्तर
සයිඩ් බද්දර ජිගෙත් තාව උත්තරේ බලමු හරිද කියලා බැලේ සිද්දික දඟලන විතරයි පේන්නේ ගණන් හදන්න පේන්නේ නැහැ හදන්න ගන්න ටික එහෙනම් අපි සාකච්ඡා කරමු හරි මෙහෙමයි උත්තරෝ මම මේ පළවෙනි එකම කරනවා දෙවෙනි එක සාකච්ඡා කරමු දෙක ත්‍රිකෝණේ වර්ගඵලය වුණා නම් කැපිටල් A කියලා සංකේතවත් කරන්න පුළුවන් වර්ගඵලයේ කැපිටල් A සම සංකේතයක් ඒ හරි භාගය වාරයක් ආදාර්ගික ගුණකිරීම වල අම්බ උස A කියන්නේ සිම්පල් A සහ H අපිට භාවිතා කරන්න පුළුවන් භාගය වාරක ආදාර්ගික ගුණකිරීම අම්බ උස ඕනනම් ඒක ලියමු නේද හන්දරේවානේ ආදාර්ගික ගුණකිරීම ලම්බ උස කියලා හරි දැන් මට කියන්න භාගය කියන්නේ භාගයයි ආදාරකය මේකේ 20 ගන්න බෑ ඕලන්ට මොකෝ ඒ 20ට අදාළ ලම්බ උස නැහැ එන ගාන හදන්න ඒ දෙන් එයා ගන්න බෑ මොකද හේතුව 12 ගන්නත් බෑ 12ට දාල ලම්බ උස නැහැ හරි දැන් මම මුලින්ම කියලා දුන්නේ ඒකයි ඔක පැටලව ගන්න තියෙන ආධාරකය 15ට අදාළ ලම්බ උස තියෙනවා අන්න ඒ දෙන්න භාවිතා කර ගන්න පුළුවන් වර්ගඵලයේ සෙවීම සඳහා නැතුව මේ දෙන්න භාවිතා කරන්න මෙයා භාවිතා කරන්න බෑ ඇයි එයාට අදාළ වක්කම් 20ට අදාළවත් 10 12ට අදාළවත් ලම්බ උස දීලා නැහැ ලම්බ උස දීලා තියෙන්නේ 14 14 අදාළ 15ට එහෙනම් ලම්බ උස අදාළ ආධාරකය 15යි ලම්බ උස 14යි මේ 14යි 15යි දැන් 15 දෙකෙ බෙදන්නේ නැහැ 14 දෙකෙ බෙදනවා බෙදමු 7යි 4 5 4 15 4 10 70යි 5 10 35යි 105යි වර්ග සෙන්ටිමීටර 105ක් වෙනවා ඔන්න උත්තරේ 4 5 35 5 3ක් විතරයි 4ක් එක 7යි 3යි 10යි 105 හරිද right ඔනෝම වැඩේ යන්නේ තේරු නැත්නම් මැසේජ් එකක් දාලා තියන්න හරි හතර වෙනි ගාන පුතේ බලන්න හොඳට බලාගෙන ඉන්න හරිද මේ ත්‍රිකෝණයේ වර්ගඵල ත්‍රිකෝණයේ වර්ගඵලය ආධාරකය භාගය වාරයක් ඈ භාගය වාරයක් ආධාරකය ගුණකිරීම ලම්බ උස කියලා මම ලියනවා මේක ඒක මම දිනනකොට ලියන්න මට මතක හිටිනවා වැඩි ඒකයි මම මේක ලියන්නේ ඒක නිසා ඕගොල්ලෝත් ඒක ලියන්න ඕනේ right හතර වෙනි ගානේ පුතේ මෙන්න මෙහෙම ගන්න පුළුවන් 30ට අදාළ ලම්බ උස දීලා නෑ ඒකට 30 ගන්න බෑ ආධාරකයට මේ දෙන තමයි ගන්න වෙන්නේ මම 20 ගත්තොත් ආධාරකය ලෙස 20ට ලම්බ උස 15යි කියලා අපි අර සූපසටහන් වලින් සාකච්ඡා කරා මුලින්ම ඒක තමයි එක් කරේ හරිද 20ට අදාළ ලම්බ උස 15යි ඕන 15 ආධාරකය කියලා ගන්න පුළුවන් එයාට අදාළ තුන ලම්බ උස 20යි ඒක මේ දෙන මාරු වෙනවා ප්‍රශ්නයක් නෑ ඒක හරිද මේක දෙක දෙකේ එකයි මෙතන දෙකේ 10යි 10වරක් 15 150යි වර්ග සෙන්ටිමීටර 150 හරි එහෙනම් ඔන්න 2යි 4යි කියලා ඉන්නේ 3 කරේ නැහැ හරි 2යි 4යි කරා ඉක්මනට අඩුපාඩු තියනනම් මේ දෙක හදා කරා මම මේ දෙකම අකල දාන හරිද ගැටු දිනම් ප්‍රශ්න දිනම් අහන්න පුළුවන් දැන් සර් මම උත්තර ටික දැම්මා ජනේෂ් බලමු හරිද මේ අවසානයක් වෙනකන් ඉන්න තිය කරනම් බොහොම කනගාටුයි මම කොයි වෙලාවක හරි මාක් කළා හරි දැන් ওই 9 වසරේ කීප දෙනෙක් කොහොම මගෙන් බැනුම් ගහුවා දෙමව්පියොත් ගෙන්නලා වීඩියෝත් ඔන් කළා තමයි වයින්නේ ඈ හරිද දන්නවනේ ඉතින් මගේ හැටි හොඳගෙම මේ අනිවාර්යෙන්ම මම දෙමව්පියෝ ගෙන්නලා වීඩියෝ ඔන් කරවලා හොඳ බැනුමක් බනිනවා වන්දයක් නැහැ එතකොට හොඳේ ඒ නිසා අවසන් වෙනකන් සිටීම ඉතා වැදගත් තාක්ෂණික කරුණු තාක්ෂණ දෝෂයෙන්න පුළුවන් ඒකෙදී වලක්වන්න බෑ අපු හරි සමහර කට්ටිය කම්මැලි කමට යනවනේ කම්මැලි වෙන්න ඇති කියන්නේ නැහැ මේකේ අපි හොඳට දාන්න දෙක හොඳට යනවනේ නේ රයිට් ඔන්න මේක වේ නා තාම ලියලා ඉන්නයි මේකත් මගනවා තාම ලියලා ඉන්න නම් මැසේජ් එක දෙන්නක් ගන්න
आधार अटे लांबोस आधार के दिखा अटक बेटा आधार के दी अटाल आधार के दी धन आधार के दहन में आई लंब उस दहा देखे मिलाना भूलवा दहन में दहासिया देखे मिला देखा देखिए वेका मेता देखिए वा पहाई हर दहाय देखे मिलो पहाई पहा दहन में गुरु करा अन्न लगना उत्तर या पढ़ा त्रिस्पाय अनु पहाई वर्ग सेंटीमीटर अनु पहाई के उत्तरे लगना वा हरे पहा पहा पुते पास से नहीं क्या आगे आधार के लंबू सही वितराय दी रहती है ना पेरा नहीं का त्रिकोणे वर्ग पालय पुते पाद ये दी रहती है ना मैं तो लहाई बागे वाले आधार की गुणित क्रिया लंबू से क्या लिया नो ना हाल हाल बागे किया ने बागे आधार के किया ने दो लहाई लंबू से किया ने दहाई हरण का तंदरे लंबू से दहाई देखर देखिए भाई क्या मित्र देखिए वह हाय आई दो लहाई देखिए मित्र वह हाय आई हाय दहाई मिल रहा है टाइम वर्ग सेंटीमीटर है टाइम आन्न उत्तरे वर्ग सेंटीमीटर है टाइम कैटु अतिना या उत्तरे में आहान प्रश्न कैटु दिना है आहान एक मंड तब एक आदमी ने एक पंक्ति रखा है, हाय भी नहीं है। मैं कावश का टीना लिया था, हाय भी नहीं कि एक पंक्ति रखा है, हाय। वर्गपाल हेलो एक मिनट मैसेज जद दान अंतिम में किया देन लो आप हर पुलवांगा टेरक करांडे गणित बला गांडे साथ ही उन्हें दिया बला गांडे करने तो आप प्रश्न तो करें मेरी मैं का दोहा ही क्या दोनों मैं ना मैं आधार के तमें पुत्र दोहा हाँ मैं आधार के अट लंबा उसे गांडे में मित्र मुद्रे ने मित्र मुद्रे टा उसे नहीं මේ පාදයේ සිට පොළවේ සිට මේ පොළව මෙහෙ තියෙන මේ ආ පාදේ වුණාට ආධාර කියන්නේ මේ පොළව පොළවට ලම්බ උස පුතේ වෙන මෙතන තියෙන උස මෙතන දුන්නේ 6 අ කීයද දුන්නේ 10 කියලා දුන්නේ හරි ඒක නිසා තමයි දරුවෝ ආධාර කිය 12 කුත් ලම්බ උස 10 කුත් දුන්නේ හරි මෙතන මේ මේ පාදයේ මේ ටික විතරයි දීලා තියෙන 12 කියලා 12 සහ 10 12යි 10යි 12යි 10යි हतरवे අතරවෙනිය කී තිබුණේ මෙහෙම තිබුණ ලම්බෝසක් එයා 8යි කියලා දුන්නා. මෙහෙම තිබුණ ලම්බෝසක් එයා 10යි කියලා දුන්නා. මේක 19යි. හරි පුතේ ඔරිජ බලා ගන්නකෝ. මෙන්න මේ මේ මේකට ආධාරකයේ අගය දීලා තියෙන්නේ. මෙයාගේ ආධාරකය මෙයානේ ඔරිජ. හරිද? මෙයානේ. එතකොට මෙයාගේ අගය දීලා නැහනේ. ඒක නිසා අපිට ගන්න හදන්න මේ ආධාරකය ගන්න බෑ. මොකෝ ඒ ආධාරකට අදාළ ලම්බෝස දීලා නැති නිසා 8ට අදාළ ලම්බෝස දීලා නැහැ. ඒ නිසා භාවිත කරන්න බැයි તો දීලා තියෙන කවුද 10යි 19 මේ ලාම්බ උසල දාලා 19 තමයි දීලා තියෙන්නේ ඒක නිසා තමයි ආධාරකය 19 කුත් ලාම්බ උස 10 කුත් කියලා දැම්මේ එතකොට 2 10 දෙකෙන් 5යි 5 19 ගුණ කරා 5ක් ආවේ එහෙමයි තීරණ දුන්නේ ධර්ම සත්‍යයක් තීරණ
තනස් දෙකෙන් බෙදලා නැහැ නේ තනස් දෙකෙන් බෙදලා නැහැ නේ බලන්න දෙකෙන් බෙදන්න උත්තරේ වගේ හරි මං සාකච්ඡා කරන්නම් ඒක ගොඩක් කට්ටිය නිවැරදි උත්තරේ වා කියලා ඔය අයගෙන් සියෝ දෙනා වගේ උත්තරේ වා කියලා තනස් දෙකෙන් බෙදලා නැහැ ඒක ප්‍රශ්න හරි මෙන්න මේකයි පුතේ මේ දැන් එක ත්‍රිකෝණයේ 6 වෙනි එක ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය වාරයක් ආධාරකය 21යි නෑ ඉස්සෙල් ලියන සූත්‍රේ ආධාරකය ගුණ කිරීම ලම්බ උස පුතේ භාගය කියන්නේ භාගයයි ආධාරකය කෙලින්ම දීලා තියෙනවා 21යි ලම්බ උස ඊට අදාළ ලම්බ උස දීලා තියෙන කෙලින්ම 15යි මේ මෙතන කිව්වේ දැන් ඕගොල්ලෝ වැරදි අවබෝධයක් ගන්න හැමතිස්සෙම බෙදනේ වම්බේ කියලා එහෙම ඉන්නේ නෑ හැමතිස්සෙම හරියද බෙදෙන්නේ නැති ඒවා දෙනවා කියලා දෙන්න තමයි මම ওই ગાන දුන්නේ හරියද දැන් බෙදෙන්නේ නැති ඒවා ඔක්කොම කොහොමද කරන්නේ බෙදන්න යන්න එපා 21 15 න් ගුණ කරන්න 21 15 න් ගුණ කරන්න හරියද 21 15 න් ගුණ කරොත් 5 12ක් නැත්නම් 15 12ක් එක 15න් 5 එකක් විතරයි 15 12 දෙක 1යි 31යි 315ක් වෙනවා අන්න 315 මේ දෙකෙන් බෙදන්න ඕන මේ දෙකෙන් බෙදන්න ඕන එහෙනම් 315 315 315 දෙකෙන් බෙදමු පුතේ 3 දෙකේ 1යි 1 2 2යි ඉතුරු 1යි මේ එක ගණාව පල්ල එහාට මේක පල්ලට ගණත් 11යි 11 දෙකේ 5යි 5 2 10යි ඉතුරු 1යි මේ පහ ගණාවා පල්ල එහාට 15 15 දෙකේ 7යි 4 2 15යි ඉතුරු 1 4 2 15 වෙන්නේ කොහෙද 14යි හරිද බුක් කියන නේද මේක හරිද රයිට් 1යි එතකොට මේ දැන් ගේන්නා ගියන්නේ නැහැ නැති බිංදුවක් ගේන මෙතන දශමිතක් තියලා හයර් දෙකේ වා 5යි 5 2 10යි අන්න ඉතුරු බිංදුවයි උත්තර 157.5 කියලා ගොඩාක් දෙනා ඒවා තිබුණා ඉතා හොඳයි පුතේ ඔයගොල්ලා අනිත් අයත් ඒ මට්ටමට එන්න උත්සාහ කරන්න ඕන ඒ උත්සාහය ලැබෙන්නේ ගණන් හැදීමෙන් පමණක් බව හොඳින් මතක තබා ගන්න ඕන මේ ගණන් නැවත නැවතත් හදන්න ඕනේ කියන එකයි මම මේ කියන්නේ හරිද තේරුණ දේ මැසේජ් එකක් දාන්න පටස් ගාලා ඉක්මන් කරන්න ඕනා
right ඉතින් මම මේ හොය හොය ගියේ බලන්න ඕගලන්ට යොපු ඊසතියේ යොපු ඊය මාසේ යොපු ප්‍රශ්න මේ මොකද ටියුට් එකේ හරිද ටියුට් එකේ ඔයගොල්ලෝ හදන්න ඕන හරිද පළවෙනි ප්‍රශ්නේ හරිද වර්ගඵලය ගණන් 1 2 3 4 5 6 ක් තියෙනවා හරිද වර්ගඵලය ගණන් 9 ක් තියෙනවා ඒ ගණන් 9 හදන්න ඕන අනිවාර්යයෙන් හරිද ඒ ගණන් 9 හදලා තියන්න ලබන සතිය අපි එතකොට ඊතුරු ටික ඔක්කොම සාකච්ඡා කරනවා සර් අපිට බිඳුව දැම්මොත් ආ නෑ එහෙම එකක් නෑ බිඳුව දැම්ම එක වරදක් නෑ ඉතින් අඩකුත් නෑ ඇයි බිඳුව වටනකමක් නෑනේ හරිද right ඒක නිසා හරි එහෙනම් අද දවසේ ඔන්න ඔය පොඩ කටයුතු අවසානයේ තෝ මං කියෝ පණිවිඩ ටික අර සික්ක තන්දරේ මතක තියාගන්න හොඳින්ම තමන් පන්ති පීස් ගෙවුවා නම් අදාළ විස්තරෙත් එකම මැසේජ් එක දාලා දෙන්න ඔන්න විස්තරේ ඒ අදාළ විස්තරෙත් එක්ක මට මැසේජ් එක දාන්න මොකෝ මං මේ මැසේජ් එකට තමයි ඔයගලන්ට ටියුට් ලැබෙන සලස්වන්නේ සහ නම ඒ නම පන්ති අනිවාර්යයෙන්ම හරියට සඳහන් කරන්න දෙවෙනි කාන්නේ මං හෙට එවන ඔයගලන්ට අලුත් link එකක් group එක link එකක් ඒ group එකට ඔයගල සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා ඊට පස්සේ ඔයගලගේ යාළුවන්ට ඒ link එක share කරන්න ඕනෙක් ඕනතරම් පිරිසකට share කරන්න ඒ ඕන කෙනට සම්බන්ධ වෙන්න පුළුවන් හැකියාව කියනවා revision class එකට free class එකට ඒ අයිට හරිද revision free class එක එතකොට බලමු ලබන සතියේ නම් කොහොමද වැඩේ කරන්නේ කියලා අනිත් කාර්යය තමයි විතර වැඩ කරන්න මේ වැඩ ටිකක් අවබෝධය පොඩ්ඩක් එහෙම එහෙ වුණා නම් දවස් පොඩ්ඩක් signal ප්‍රශ්නකුත් තියෙනවානේ නිසා එහෙම එහෙ වුණා නම් වීඩියෝ එකක් පොඩ්ඩක් බලලා ආයසරයක් මේ ටික අපහු හොඳට හදා ගන්න හරිද ලබන සතියේ එනකොට මේ ඔක්කොම හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕන නැත්තම් හරිද මේවා අමතක කරලා ඉන්න එපා එහෙම නැත්නම් ලබන සතියේ ලොකු අමාරුවක් වෙන්න මොකද ලබන සතිය තමයි අපි හොඳම ගරන්ටි ගන්න අද මේ ප්‍රධාන කොටස් ටික මම හිමින් හොඳට පැහැදිලි කරන්න උත්සාහ කරා මම හිතන්නේ මේ උත්සාහය සාර්ථකයි කියලා ඕගලන්ට ගැටුවක් තියෙනවා මැසේජ් එකක් දාන්න පුතේ මම ඒක සම්බන්ධයෙන් ඔයගලන්ට ආයෙත් කතා කරන්නම් හරි right එහෙනම් අපි අද අවසන් කරමු සුබ දිනකටම සුබ දවසක් ආයිබෝවන් ජය වේවා පරිස්සමෙන් ගර්ල් ලයින තත්ත්ව භයානකයි ඈ හරිද right එහෙනම් ජය වේවා සුබ දිනකටම ප්‍රශ්න පොතේ තමයි හදන්න ඕන ඔයි ඔයි පොතේම ඔතෙන්ට මාතල දාන ප්‍රශ්න නිසාරහ right එහෙනම් සුබ දවසක් දරුවෝ good night ඉබා අක්තරා